Hi guys, kohomada idin? Mama nan idin honin innawa idin. Man idana ape subscribers lat honin innawa eti kiyala. Itin guys, mage anith vlog eka ehema naththam mage new video eka widiyata karanna hituwe nikan samanyen Windows system ehega podi wenaskama. Ogoloth kemathida menna me wage wenasma widiyata Windows startup eka wenas karaga? Ehenam oya aniwaryenma me vlog eka balanna. ඉතින් ගයිස් අපි දැන් එහෙනම් බ්ලොග් එකට යමු. ඉතින් ඔයා දැන් කලින් දැක්කා ඉතින් මම වීඩියෝ පටන් ගන්න කලින්ම මගේ මේ Windows startup button එක තනිකරම system එකකින් වෙනස් කරලා තිබ්බා. ඉතින් අපි ඒක කරලා බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම යන්න Google හරි Microsoft Edge එක හරි ගිහිල්ලා මේ start 11 කියලා search කරන්න. start 11 කියලා search කරාම මෙන්න මේ පළවෙනි එක නේ startup කියලා website එකක්. ඒ වෙබ්සයිට් එකේ මේ Stardock Start 11 කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙන්න මේ Start 11 කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න එනවා. මෙතන get it now දෙන්න එපා. ඔයා දෙන්න ඕනේ try free කියන. ඒකේ ඔයා try free දුන්නාම මෙතනදී ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඩවුන්ලෝඩ් එකේදී දැන් මෙතනදී ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වුණාම මෙතනට අහන ඩවුන්ලෝඩ් කරගන්න ඕන කොතනට එහෙම කියලා. ඔයා එතෙන්දී ඩවුන්ලෝඩ් එක දෙන්න. මම ඉතින් දැන් ඩවුන්ලෝඩ් එක දෙන්නේ නැහැ. මොකද මගේ ගාව ඩවුන්ලෝඩ් එක තියෙන හින්දා ඉතින් මම යනවා දැන් ඩවුන්ලෝඩ් එකට ඩවුන්ලෝඩ් කරපු ඇප් එක හොයාගෙන යනවා මම. මේ ඉතින් start 11 v2 setup exe මේක ඔගොල්ලෝ ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාම ලෝඩ් වෙනවා පොඩි වෙනම ප්‍රෝග්‍රෑම් එකක්. ඔය ඇතුළේ I agree the terms of the lease and agreement එක දෙන්න. දීලා වාට මෙතන වෙනස් කරන්න බෑ මොකද යා කෙලින්ම ගන්න C ලොකේෂන් එක. එතෙන් ඉඳන් next දින මේක install කරගන්න. ඉතින් guys ඔන්න install වෙනවා ෆයිල් නැකුත් එක්කම. දැන් install වෙලා ඉවරයි. හරි. ඔන්න guys මේකේ interface එක තියෙනවා. වාට මෙතෙන්දී මෙතන කිසි දෙයක් කරන්න බෑ. මෙතන මේ අහන එකෙන් ඕගොල්ලෝ මොකක් හරි ගන්න දෙන්න. දැන් මේකේ මං ගාව product key එක නැහැ. මං ඒක නිසා start 30 days දෙනවා. ඒකේ දුන්නාම වයින් අහන ඊමේල් එකක්. ඒ ඊමේල් එකට දෙන්න තමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ කන්ටිනියු කරන්න. කන්ටිනියු කරාන් පස්සේ දැන් ඔයාගේ ඊමේල් එක වෙරිෆයි වෙලා නැහැ කියලා කියනවා. ඔයා මෙතන ඉන්නකොට ඔයා යන්න මෙතන ඊමේල් මේකට. ඔයාගේ ඊමේල් ප්‍රෝග්‍රෑම් එකේ පැත්තට ගිහිල්ලා ආයි නිකන් පොඩ්ඩක් රීට්‍රයි කරලා බලන්න. මේ ඉතින් Stardock supports කියලා එල්ල දිනවා ඊමේල් එක. ඒ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාන් පස්සේ activate 30 days trial කියලා එනවා. ඉතින් ඊට පස්සේ ඔන්න දැන් ඒක 30 days එක ඒක activate වෙනවා ඔයා දාපු ඊමේල් එක අනුව. පොඩි වෙලාවක් එකකට ගත වෙනවා. හරි. start 11 v2 travel validation successful කියලා වැටෙනවා. ඉතින් guys දැන් ඔන්න ඔයගලගේ එක start 11 එක දවස් 30කට free trial එකක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ආගේ ට්‍රයිල් එක සක්සස්ෆුල් ඇක්ටිවේටඩ් කියලා මට මෙසේජ් එකක් ආවා. ඉතින් මම ෆිනිෂ් කරනවා. ඉතින් වාඩ මෙතනදී මෙහෙම එකක් ක්ලික් කරාම ආන ලෙෆ්ට් ලයින් එක සෙන්ටර් ලයින් දෙක. ඉතින් මගේ ලැප් එකේ ටාස්ක් බාර් එකේ තියෙන සෙන්ටර් ලයින් කළා මම කැමති නිසා සෙන්ටර් ලයින්ම දෙනවා. ඉතින් ගයිස් වාඩ මේකෙන් කැමති එකක් දුන්නා. දැන් මම දෙන්න Windows Pro Style කියලා. ඉතින් ගයිස් අර මම කලින් පින්න වගේ වීඩියෝ එකේ මෙන්න මේ විදිහට වාට පුළුවන් Windows system එක වෙනස් කරගන්න. ඒ වගේම තවත් පුළුවන් Windows Launcher Style. එතකොට ගයිස් මෙහෙම එනවා. තව ගයිස් තියෙන Windows 11 ස්ටයිල්. ඒ කියන්නේ Windows 11 එකම තියෙන විදිහට පොඩ්ඩක් යට වෙනස් වෙනවා එච්චරයි. වාට ඕන නම් තව ගන්න පුළුවන් Windows App Style. මේදී මේ ඉදර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තේ පින් කරපු ඇප් ටික තියෙනවා. මේ පැත්තේ ඔයාගේ සම්පූර්ණ Windows එකේ දාලා තියෙන ඒ ඇප් ඔක්කොම පෙන්වනවා. නැත්තම් Windows 7 ස්ටයිල් ගියොත් ඔයාට මෙන්න මෙච්චරයි. මේ අර Windows 7 කම්පියුටර්ස් වල තිබ්බ මෙන්න මේ වගේ ඒ වගේ ඉන්ටර්ෆේස් එකක් වඩ ගන්න පුළුවන්. ඉතින් ගයිස් මම ආස Windows 4 ස්ටයිල් එකට. ඒක නිසා ඉතින් මම Windows 4 ස්ටයිල් එක දාලා ඔයගලන්ට පුළුවන් මෙතනින් ක්ලෝස් කරන්න. මෙතනින් අහන මේ ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරලා ඉවර නම් පස්සේ මෙතනින් අහන අලුතෙන් ඇවිල්ලා තියෙන V2 එකේ අලුත්ම ඉන්ස්ටොලේෂන් එක ඉතින් ඔයගලන්ට කැමති නැක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ඉතින් රිමයින්ඩ් මීලියට දෙනවා. ඉතින් ගයිස් ඔන්න මගේ අද බ්ලොග් එකේ ඉතින් කොහොමද මේ Windows system එකේ මෙතන startup එක වෙනස් කරගන්නේ කියන එක. ඉතින් guys මම හිතන ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මම මේකේ මේ app එකේ link එක මම description එකේ දාන්නම්.
එනම් ගයිස් අපි තවත් අලුත් ලොග් එකකින් හම්බෙමු.